අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය චමින්ද කුමාරකමගේ ප්‍රකාශය අහල්‍යා සෙනවිරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල පාර්ලිමේන්තු කාර්ක සභා සඳහා කතානායකවරයාගෙන් උපදෙස් මාලාව මහාචාර්ය රන්ජිත් බණ්ඩාරට තවත් චෝදනාවක් නව සෞඛ්‍ය ලේකම් වැඩභාර ගනී ලෝක කුසලානින් පසු කණ්ඩායම් කිහිපයක වෙනස්කම් අද දෙරණ දේශීය පුවත් The Big Story දැනට ක්‍රියාත්මක පාර්ලිමේන්තු කාර්ක සභා සඳහා කතානායකවරයාගේ අවසරයකින් තොරව බාහිර පුද්ගලින් සහභාගී කර ගැනීම තහනම් කර තිබෙනවා. අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කතානායක මහින්දයාපා අභිවර්තන මහතා ප්‍රකාශ කළේ සාමාජික මන්ත්‍රීවරුන් හෝ කාර්ක සභා සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනත් බාහිර ආයතනවල නිලධාරීන් සහ අදාළ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ නිලධාරීන් පමණක් කාර්ක සභා රැස්වීම සඳහා සහභාගී විය හැකි බවයි. විනත් කිසිදු බාහිර පුද්ගලයෙකුට කාර්ක සභා කාමරවලට අවසරයකින් තොරව සම්බන්ධ කර ගැනීම සිදු නොකළ යුතු බවයි කතානායකවරයා සඳහන් කළේ. කාර්ක සභා සභාපතිවරයා තම විශ්ව සීමාව ඉක්මවා කටයුතු කිරීම පිළිබඳව කරුණු වාර්තා විය යුතු අතර සභාපතිවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පරිචයන් අනුව කටයුතු කළ යුතු බව කතානායක මහින්දයාපා අභිවර්තන මහතා සඳහන් කළා. කාර්යමණ්ඩලයේ නිලධාරීන්ට අමතරව සභාපතිවරයාට සම්බන්ධීකරණ හෝ උපදේශන කටයුතු සඳහා යම් පුද්ගලික යොදා ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා තම ලිඛිත අවසරය ලබා ගත යුතු බවයි කතානායකවරයා පැවසුවේ. එමෙන්ම කාර්ක සභාවලට කැඳවන රජයේ නිලධාරීන් අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු නොකිරීමටත් කාර්ක සභා ලිපිශිෂ්‍ය පුද්ගලික කටයුතු සඳහා භාවිත නොකිරීමටත් කතානායකවරයා උපදෙස් ලබා දුන්නා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ ලිපි කිහිපයක් ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මම මේ අවස්ථාවේදී සභාගත කරනවා ඉතා වැදගත් දියවිලි තුනක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කමිටුවේ සභාපති සම්මිසිල්ලෝ ICC එකට යවලා තියෙන විද්‍යුත් ලිපි මේ ක්‍රිකට් ක්‍රීඩාව පාවා දීපු ආකාරය සම්බන්ධ. නොවැම්බර් 6 දිනය එවැගේම 7 දිනේ මේ රටේ නීතියට පිටින් ගිහිල්ලා අධිකරණයේ මේ නඩුව විභාග වෙද්දී මේ අය 7 වෙනිදා ලිපියක් නිකුත් කරනවා නැවත. එවැගේම 9 වෙනිදා දිනේ අප පාර්ලිමේන්තුවේ සිදු කළ විවාදය මහජන පරිමාධිපත්‍ය අභියෝගයට ලක් කරමින් තවත් ලිපියක් ICC එක සම්පූර්ණයෙන්ම නොමග යවල මෙම අතුරු තහනම් නියෝගය අරන් තියෙන්නේ. එවැගේම ජාත්‍යන්තරයට වැරදි පින්තූරයක් මවාපාමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අත්විඳීම හිටවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මේ ගෙන ඇති නිර්ලජ්ජිත උත්සාහය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස මා දකිනවා. කෝපු වාර්තා දීලා තියෙනවා, විගණන වාර්තා දීලා තියෙනවා, 23 වාර්තාව තියෙනවා. නීතිපතිතුමනි කරුණා කළා නඩු පවරන්න කියන ඉල්ලීම විශේෂයෙන් මම මෙතෙන්දි කරනවා. එවැගේම තමයි රට පාවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් වරප්‍රසාද කඩකළ බවට අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක් එළිදක්වලා තිබෙනවා. සමගි ජන බලවේගයේ නායකත්වය අනාවබෝධයෙන් සාවද්‍ය ලෙස අර්ථකථනය කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා තිබෙන කියන කාරණාව. මම කැමති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරපු මේ නිවේදන මේ මොහොතේ හැන්සාත් ගත කරන්න සහ සභාගත කරන්න. මේ මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වරප්‍රසාද කමිටුවට ගෙනෙනකොට මාවත් ගෙන්නන්න මම මූණට මූණ ලැස්සි ඒගොල්ලන්ට මේ චෝදනා ටික ඉදිරිපත් කරා. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා තමට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවේ විමර්ශනයක් සිදු කරන ලෙස සඳහන් කළා. ගරු හේෂා විතාරණ මන්ත්‍රීතුමන් විසින් පාර්ලිමේන්තුවේ කාර්යනිරත ලේකම්වරියකට ලිංගික හිරිහැරයක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සිදු කළ බවට අභූත චෝදනාවක් එල්ල කළා. ඒ මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් වන අතර ඒ මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. පමණක් නොවෙයි එම චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස මා ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එම චෝදනාවට මා වරදකරු වුවහොත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින මම සූදානම්. එමෙන්ම එතුමා වරදකරුවා වුවොත් මගේ වරප්‍රසාද
ප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවම් ලක්විය යුතුයි. එවිට සභාවේ ගෞරවය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. මේ අතර මහාචාර්ය රජිත් බණ්ඩාර මහතා කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල හරහා බිරට රාජ්‍යෝයතනවලට සේවා සැපීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකෙක් හැටියට කටයුතු කරලා ඒ උපදේශන සේවාවට මුදල් ලබාගෙන අද දවසේ ක්‍රිකට්වල දූෂණය හොරකම වංචාව පිළිබඳව විමසීමේ කමිටුවල සභාපතිත්වයේ දරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව විමර්ශනයට ලක් කරන්නට ඕන. ඒ වගේම බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ කියන ආයතනයේ අයිතිකරු කවුද? එම ආයතනය මේ රටේ රාජ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා කන්සල්ටන්සි සේවාවන් කාට කාට ක්‍රියාත්මක කරලා තිබෙනවා. අභියෝග කරනවා නම් මම සාක්ෂි කරන් ඉදිරිපත් කරන්න. සාක්ෂ්‍යතු මේ කාරණාව කියන්න කැමති. කමිටුවට ගෙන්නනවා. ගෙන්නලා අහනවා බිස්නස් ප්ලෑන් එකක් තියෙනවද කියලා. බිස්නස් ප්ලෑන් එක නැහැයි කියනවා. එහෙනම් බිස්නස් ප්ලෑන් එක වහා හදන්න ඕනේ කියලා. වහා හදන්න ඕනේ කියලා බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ ආයතනයත් එක්ක හදනවා බිස්නස් ප්ලෑන් සහ එක එක කන්සල්ටන්සි කරනවා. එක උදාහරණයක් කියන්න. වෘත්තීය පුහුණු අධිකාරිය. ඔබතුමා දැන් හොයලා බලන්න. ඊට ප්‍රතිචාර දක්ව මහාචාර්ය රජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එවැනි චෝදනාවක් ඔප්පු කළොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරින් ඉවත් වන බවයි. ඔබතුමා ඔය නගන චෝදනා සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා. කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල 2016 ආරම්භ කරා කියලා මම කථානායකතුමාට කියලා තියෙනවා. කථානායකතුමා දන්නවා ඒක කිසිදු අහිතියක් මට නැහැ කියලා. ඔව් අපි ගොඩක් ආණ්ඩු ආයතන වලට වැඩ කළා තියෙනවා. හැබැයි ඔබතුමා එක රුපියල් 5 කෝප් කමිටුවට ආරාධනා කරපු ආයතනයකින් උපාය මාර්ග සැලැස්මක් හදන්න අරගෙන තියෙනවා කිව්වොත් හෙට උදේ මම මෙතනින් අස් වෙනවා. ඔබතුමා කිව්වා වෘත්තීය පුහුණු අධිකාරිය. ඔව් වෘත්තීය පුහුණු අධිකාරියට මට ආරාධනා කරා පළවෙනි දවසේ ඇවිල්ලා කෝපරේට් ප්ලෑන් එකක් කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න කියලා. මම මේ රටේ ආයතන ගණනාවකට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරෙන් අපිට හම්බෙච්ච දෙයක් නැහැ. හැබැයි ඔබතුමා මතක තියාගන්න අවුරුදු 30ක් මම රස්සාවක් කරපු මිනිස්සෙක්. ජාත්‍යන්තරේ පිළිගන්න පොත් 16ක් මම ලියලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මං ඔබතුමාගේ දැනට වැටලා මඩ ගහන්නේ නැහැ. නායකතුමා මේවා වැරදි. සභානායකතුමා මේක හරියට නායකතුමා වගේ කෙනෙක් මේවා කියන එක Big story. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනමක් පැනවීමට ඉල්ලීමක් කළ බවට ක්‍රීඩා අමාත්‍යවරයා එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවු තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දක්වා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ව්‍යවස්ථාව අනුව ක්‍රිකට් ආයතනයේ රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් පවතින බවයි. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අදාළ තීරණයට එළඹ ඇත්තේ සියලුම පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. නීතිමය ක්‍රියාමාර්ගවලින් බැහැරව මාධ්‍ය ඔස්සේ මහජන මතයට බලපෑම් කරමින් සේ බලය අයුතු ලෙස යොදාගෙන අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය තම වෙත පවරා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවද අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද වැඩභාරගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඔහු අද පෙරවරුවේ වැඩභාරගත් බවයි අද දිනන වාර්තාකරු පැවසුවේ. වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු මෙන්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු ලෙසද මීට පෙර කටයුතු කර තිබුණා. දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ තැනින් තැන වෙසි හෝ ගිගුරුම් සහිත වෙසි ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරකබෝ සහ ඌ පළාත්වල තැන් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වෙසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. උතුරු සහ නැගෙනහිර පළාත් තුළත් පුත්තරම දිස්ත්‍රික්කයේ තැතැම් ස්ථානවලට උදෑසන කාලයේදීද වැසේ තිබිය හැකි වනවා. එමෙන්ම දිවයින වටා බොහෝ ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. දිවයිනේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 73,000ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙවන විට ඉහළ ගොස් ඇති බවයි.
දැනට දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවෙම 73,000 ප්‍රමාණයක් උට අපි ළඟා වෙලා ඉන්නවා. විශේෂයෙන්ම පහුගිය වකවානුවේ තිබෙන වර්ෂාපතනයත් එක්ක දෛනික වාර්තාවෙම යම් ප්‍රමාණයක ඉහළයාමක් අපි නිරීක්ෂණය කරා. විශේෂයෙන්ම මේ තත්ත්වය අපි දැක්ක බස්සාහිර පළාතේ. දැන් බස්සාහිර පළාතේ වුණත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුලින් තමයි අපි වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තාවෙමක් අපි නිරීක්ෂණය කරේ. දැන් මේ අනුව අපි කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කරා රෝගීන් වාර්තා වෙන ප්‍රදේශයන් ආවරණය වෙන පරිදි. ඉතින් ඒ කීට විද්‍යා සමීක්ෂණය අනුව අපිට පෙනී යන කාරණේ තමයි එහෙම ආයතන පරිශ්‍රයන්හි පරිශ්‍රයන් තුලසයින් පිටත මේක රජයේ හෝ පෞද්ගලික ආයතන යන දෙකේම තිබුණා විවිධාකාරයෙන්. ඉතින් මේ ආයතනයන් පරිශ්‍රයන්හි ඩෙංගු මදුරන් බොන ස්ථාන නිසා තමයි මේක සිද්ධ වෙලා තිබුණේ. සීනි පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසීල සම්පත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි. මේ ප්‍රශ්නේ වහාම විසඳන්න කියලා අපි ඇමතිවරු ඉල්ලා සිටිනවා. කොච්චර සීනි ප්‍රමාණයක් තියෙනවද? සීනි අලෙවි කළ යුතු මිල කීයද? තොග මිල කීයද? අතරමැදි මිල කීයද? සිල්වර් මිල කීයද? ඔය තුන ප්‍රකාශ කරපත් කියන්න. බඳුරු කුණු වර්ප කතා කරන්න එපා. එක මිලක් කියෙන් පද අනිත් කට්ටිය කොහොමද විකුණන්නේ? ඒතර ගල වැට්ලින් කරනවා. ඒක සාධාරණයිද? මිල ගණන් තුන ප්‍රකාශපත් කරන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕන. කරුණාකරලා අද මේ සීනි සම්බන්ධව කතාව රටට හෙළි කරන්න. සීනි සම්බන්ධව කතාව යට යනවා මේ රටේ මාධ්‍ය නැත්තම්. මාධ්‍ය බෙරද පොඩ කිලා මේ දේ පෙන්වෙන්පත් තමයි අද මේ තීරණය ගන්න දන්නේ. ඒ නිසා ඇමතිවරුන්ට කියනවා තීන සීනි ප්‍රමාණය කොච්චරද? ඒ සම්බන්ධව වහාම කරන්න ගినాපු නැවට දීපු බදුසාණය එක්ක ඒගොල්ලෝ මේ දැන් මේ බද්ද වැඩි කරලා ඒගොල්ලෝ විකුණනවද නැද්ද කියලා අපි දැනගන්න ඕන. කිසි ගැළුවක් නැහැ. ගෙන්නලා මිලක් තීරණය කරන්න ඒ මිල කොහමද ගන්න ඕන කියලා තව කියන්නේ එහෙම නැතුව හිගේට ගෙන්නලා මේ වගේ සීනි වගේ ඒකලු සම්බරම් හදන්නොත් මෙතන බරබල ප්‍රශ්නයක්. වෙළඳපළේ පවතින සීනි හිඟය සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පළ කළා. සීනි ඕනතරම් පිටකොටුවේ තියෙනවා රුපියල් 300න් උඩ තමයි තොග මිල. පාලන මිල 275යි. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. බිල් මුකුත් දාන්නේ නැහැ. පිටකොටුවෙන් බඩු ගත්තොත් ගණන් හදලා සල්ලි දැම්මම ලොරියට පටවනවා. අපිට තියෙන්නේ ලොරි කුලි දීලා සීනි ටික බාගන්න. ඊට පස්සේ අපිට විකුණන්න තියෙන්නේ 275ට. ඒක තමයි ගැටලුව. පාලන මිල එහෙම තමයි දාලා තියෙන්නේ. සීනි නැන්නේ. විකුණන්න බෑනේ. ඉතින් 310යි දාන්නේ. ඉතින් 295ට તો කොහෙද විකුණන්නේ කියන්නේ. ඉතින් ඒ ගණන් වලට අරගෙන කොහොමද කරන්නේ? අපිට පාලන මිලට නම් සීනි ලැබෙන්නේ නැහැ. ඉතින් කොළඹෙන් 305ක් අපිට වෙනවා. අදදරණ කෙලිබිම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කණ්ඩායම් කිහිපයක වෙනස්කම් සිදුවීමට නියමිතව තිබෙනවා. ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ්ගේ දුරකාලයේ අවසන් වී ඇති බව වාර්තා වෙනවා. වසර දෙකක කාලයක් සඳහා ඔහු ඉන්දිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ගිවිසුම් ගතව සිට ඇති අතර ගිවිසුම් කාලය ඊයේ අවසන් වුණා. රාහුල් ද්‍රාවිඩ්ගේ ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් පීවර කර නොමැති බැවින් ඉදිරියේදී නව පුහුණුකරුවෙකු පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාද නායකත්වයේ නිවත්වීම පිළිබඳව මෙවර විට තොරතුරු වාර්තා වනවා. පසුගිය ජනවාරි මාසයේ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ 2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් පසු නායකත්වයෙන් ඉවත්වන බව රෝහිත් ශර්මා දැනුම් දී තිබූ බවයි. ඒ අනුව ඉන්දිය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිවනු ඇති බව වාර්තා වනවා. ලෝක කුසලාන තරගාවලියෙන් පසු බබ අසම් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්සුණා. මේ අතර ශකීබ් අල් හසන්ද බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට නියමිත අතර ඔහු එරට පාලක පක්ෂය තුළින් දේශපාලනයට පිවිසීමට මෙවර විට මූලික පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්තු පුහුණුකරු ඇන ඩොනල්ඩ් සිදුරකාලිය ලෝක කුසලාන තරගාවලියෙන් පසු අවසන් කළා. තරගාවලිය අතරවාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් වූ අතර තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වයද අහිමි වුණා. අද දිරණ ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වේ පසු 6ට. අද දිරණ පැය ප්‍රවෘත්ති ප්‍රකාශ වේ පසු 1ට බලාපොරොත්තු වන්න.